හෙලෝ ගයිස් මේ වීඩියෝ එකෙන් අද කතා කරන්න යන්නේ භූ ස්ථාවර කක්ෂයේ හෙවත් ජියෝ ස්ටේෂනේ ඕබිට් එක ගැන 1940 අවුරුද්දේ ආතසි ක්ලාක් මහතා විසින් පෘථිවියේ සිට කිලෝමීටර් 35786ක් ඉහළින් ඇති භූ ස්ථාවර කක්ෂය තුළ චන්ද්‍රිකා තුනක් කක්ෂගත කරොත් මුළු පෘථිවියම ආවරණය කරන්න පුළුවන් කියලා අදහසක් ඉදිරිපත් කරලා තියෙනවා ඒත් ඒකට කිලෝමීටර් 35786ක් ඉහළින් තියෙන කක්ෂයම තෝරාගත්තේයි කියලා ඔයාලට හිතෙනවා ඇති ඒකට හේතුව පෘථිවියට සාපේක්ෂව එම කක්ෂය තුළ චන්ද්‍රිකාවක් නිශ්චලව පැවතීමයි පෘථිවියේ කෝණික ප්‍රවේගයට සමාන කෝණික ප්‍රවේගයකින් පෘථිවිය වටා පරිභ්‍රමණය වීමට එම චන්ද්‍රිකාවට ඇති හැකියාව නිසා එම කක්ෂය තෝරගෙන තියෙනවා